අපේ ධර්මය තුළ අපේ අවසාන බලාපොරොත්තුව අන්තිම බලාපොරොත්තුව මොකක්ද අපි කියනවා ස්වාමින් වහන්සේව වතට වත දැකීම ඒ කියන්නේ අපි සදාතනික වූ ජීවිතයකට ඇතුළු වෙනවා කියන කතාව නේද ඒකනේ අපේ බලාපොරොත්තුව ප්‍රමාණතේනේ මේ බලාපොරොත්තුව දැන් මේ බලාපොරොත්තුව කියන වැඩසටහන තුළ අපි මේ දෛනිකව දවසින් දවස දවසින් දවස මේ ලඟ වෙන්නෙත් මේ සදාතනිකත්වය හොයාගෙන තමයි අපේ ජීවිතයේ මේ සදාතනිකත්වය සොයා ගැනීම අපිට කරන්න පුළුවන් වෙන්නේ කොහොමද ඒ කියන්නේ අපේ යහපත් ක්‍රියාවලින් විතරක්ම අපිට මේ සදාතනිකත්වය ලබා ගන්න පුළුවන් නම් හොඳයි නේද නමුත් අපේ මේ යහපත් ක්‍රියා මගින් විතරක්ම අපිට සදාතනික ජීවිතෙට ලඟ වෙන්නට බැහැ ප්‍රේමන්තේ එතකොට කෙනෙක් කියන්න පුළුවන් එහෙම කොහොමද වෙන්නේ නේද ආ කෙනෙක් ජේසු කිව්වෙත් අපිට යහපත කරන්න කියලානේ එතකොට අපි යහපත කරනවායි කියලා යහපත කිරීම තුළ අපිට ජේසුත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් එතකොට යහපත කිරීම තුළ අපිට සදාතන ජීවිතය ලබා ගන්න පුළුවන් ප්‍රමන්තනේ අද ජේසු හරිම පැහැදිලිව කියනවා ධර්මය දහම ධර්මය කියලා කියන්නේ අපිට ජේසු තමයි නේද කිතුණුවන්නේ අපි එතකොට කිතුණුවන් හැටියට අපේ ධර්මය මොකක්ද ජේසු ක්‍රිස්තුස් වහන්සේ ගැලුම් කරවන එතකොට උන්වහන්සේ තමයි අපේ ධර්මය අපි පිළිපදින්නට ඕනේ අපි අනුගාමී වෙන්නට ඕනේ අපේ ජීවිතේ ක්‍රියාත්මක කරන්නට ඕනේ උන්වහන්සේව. එතකොට ධර්මයේ පිහිටා සිටීම තමයි ප්‍රේමවන්තේනි අපේ ජීවිතේ විමුක්තිය ගැලවීම අනන්ත වූ ජීවිතය සදාතනික ජීවිතය අපේ ජීවිතවලට ගෙනල්ලා දෙන්නේ. ඒක තමයි අපි අපේ ජීවිතය තුළ අපි බලාපොරොත්තු වෙන දෙවියන් වහන්සේ අපෙන්. ධර්මයේ පිහිටා සිටීම. එනිසාද සුවිශේෂය තුළ අපි හරිම ලස්සනට සහ පැහැදිලිව දකිනවා අපි මේ ධර්මය තුළ ස්වාමින් වහන්සේත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. අපි සම්බන්ධ වෙන්නේ මේ ධර්මය පිළිපැදීම තුළ. එහෙම නැතුව අපිට බෑනේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම සමහර ධර්මයන් තියෙනවා ඒ ධර්මයයි ජාතියයි දෙකම එක හා සමානයි. අපි ගත්තොත් එහෙම මේ ඉස්ලාම් කියන ධර්මය. ඉස්ලාම් ධර්මයත් එකයි ඉස්ලාම් ජාතියත් එකයි. නේ? ඒගොල්ලෝ මුස්ලිම් කියලා කියපුවම ජාතිය මොකද්ද? මුස්ලිම්. ඒකට ආගම මුස්ලිම්. ඒකට මේ ජාතියයි ආගමයි දෙකම එකයි. ඇයි ඒ? අද ජේසුස් වහන්සේ බොහොම පැහැදිලිව කියනවානේ ප්‍රමාණතේ අපිට. අපි කිතුණුවන් නම් අපිට මේ කිතුණුකම කියන එක අපේ ආගම වෙලා අපේ ජීවිතේ තවත් එකක් වෙන්න බෑ. ආගමයි ජීවිතයයි එහෙම නැත්නම් ධර්මයයි ජීවිතයයි දෙකක් වෙන්න බෑ. අපේ ධර්මයේ ඉරිද පූජාව විතරක් සීමා වෙන්න බෑ. අපි කතෝලිකයන්නේ ඒ නිසා මොකද කරන්නේ අපි කතෝලිකයන් අපි ක්‍රිස්තියානින් ඒ නිසා අපි මොකද කරන්නේ අපි පූජාවට යනවා අපි පූජාවට යනවා එතකොට අපේ ධර්මයේ පදනම් වෙන්නේ පූජාවට හැම ඉරිදාම මම නොකරවාම පූජාවට යනවා නම් මම කිතුණුවෙක් මම කතෝලිකෙක් එතකොට හොඳයි පූජාවට යෑම තමයි මගේ කතෝලිකකම ඊට පස්සේ පූජාව ඉවරුනායින් පස්සේ අර කතෝලිකකම අපිට අවතකයි පූජා ඉවරනායින් පස්සේ අර ක්‍රිස්තියානිකම අපිට අමතකයි. එතකොට අපි පූජාවට යනවා. පූජාවට ගිහිල්ලා අපිට මේ පූජාව තුළ කියනවා සමාව ගැන තිබුණා කියන්නකෝ. ඔබේ සතුරාට ඔබට පීඩා කරන්න නොදෙස ඔබ ආඥා කරන්න. ඔබේ එක කමුලකට ගැහුවොත් බාටින් කමුලක් දෙන්න. ඔබේ ඔබට වෛර කරන අය උදෙසා වෛර කරන්නන්ට ඔබ ආදරය කරන්න. ඒ වගේම මේ වගේ ගොඩක් දේවල් ඔන්න අද ඔන්න පූජාව තුළ කියනවා. ඒ කියලා ඔන්න එළියට එනවා. එළියට එනකොටම මේ අපිට මේ ඔයා මූණට මුණ ගැහෙනවා. කාලයක් තිස්සේ තරහ අපිට බොහොම අවැඩ කර අකටයුතු කම් කරපු දැක්කම ඇඟේ මාළු නටන කෙනෙක්ව අපිට ඔන්න හම්බ වෙනවා.
හම්බුනාම අපි මොකද කරන්නේ හිනා වෙලා ආදරෙන් සුබ උදෑසනක් එහෙම නැත්නම් සුබ සන්ධ්‍යාවක් එක්ක උදේ තියෙන්න ඕන පූජාව නැත්නම් හවසනේ නේ එතකොට සුබ උදෑසනක් සුබ සන්ධ්‍යාවක් කියලා බොහොම ආදරණීයව හිනා වෙලා අපි යාට සුබ පතලා අපි යනවා එහෙමද मैं पूजा भी कर लिया दैन मैं इमिंग गमा इधर पूजा विधि थी बुने आप इट आरविधि सुविशेष अक्षवामी वहाँ से किए ना एवं उठ आप ही आरवागी मनुष्य को देख कम आप ही सामान्य मुक्त कराने नहीं दो नहीं समावेंड तू केला कारला केला गानो अनित पैतर समावेंड केला की वेका ही मैं हरी नहीं नहीं इधर एक तो माँ भी कराने මේක හරි 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 ප්‍රශ්නයක් අපේ ස්වාමීන් වහන්සේ අද බොහොම පැහැදිලිව කියනවා නේ අපිට බොහොම පැහැදිලිව කියනවා ඔබ මාගේ ධර්මයේ පිහිටා සිටිනවා නම් ඔබ මාගේ දහම අනුගාමී වෙනවා නම් මගේ දහමේ අනුගාමී කියන්නම් ඔබ මම ජීවත් වුණු විදිහට ඔබත් ජීවත් වෙන්නට ඕන මගේ වචනය තුල ඔබ පිහිටා සිටින්නට ඕන මගේ වචනේ ඔබගේ ජීවිතය තුල ජීවත් කරවන්නට ඕන हेमन है तो आपी कितनुवान खेला किया गया तले माधी हितान्ने टेपा उन वहाँ से आधे 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 स्वेच्छेशे पढ़न गाने महार लासन है तैना की इन्ने हरि मलासन है इन्नी प्रेमांते ने उन वहाँ से बहुत पहेदली वकी नो मगे धर्मे पिहिटा सिटी न माव माव विश्व मगे धाम अवबोध कर गे न मगे धाम तुले क्रियात्मक वेन मनुष्य कवदावत मरेन्ने ने एक तमाय उन वहाँ से गे धाम ये तिबिन्ना वो अनर्ग बाव लासन නේ සුවිශේෂී බව සහ යුනික්නස් එක. ඒ කියන්නේ මොකද්ද කියන්නේ අසම සම බව. වෙන කිසිම ධර්මයක් එක්ක අපි අනිත් ඒවා පහත් කොටසල ගන්නවා නෙමෙයි. නමුත් කිසිම ධර්මයක් එක්ක සම කරන්නට බැරි තරම් වූ යුනික්නස් එකක්. ඒකීයත්වයක්. මේක එක සුවිශේෂී බවක්. මේ ධර්මයට තියෙනවා. මොකද්ද? උන්වහන්සේ හරිම ආධිපත්‍යකින් යුතුව කිසිම බයක් හැකක් නැතුව උන්වහන්සේ කතා කරනවා මාව අනුගාමී වෙනවනම් මගේ ධර්මයේ පිහිටා සිටිනවනම් මගේ වචන ඔබ පිළිපදිනවනම් මම ජීවත් වෙන විදිහට මේ ලෝකයේ තුල ඔබත් ජීවත් වෙනවනම් මොකද්ද ඔබට තියෙන්නේ සදාතන වූ ජීවිතය. සදාතන වූ ජීවිතය. වෙන කිසිම ධර්මයක මෙහෙම කියන්නේ නැහැ. මෙහෙම ආධිපත්‍යක් ඇතුව किसी में आगमी का शास्त्र वाले कथा कर पुबावक अभी कवदावत इतिहास से देखा ला नहीं मैं भी नहीं कहा इन्हीं सब जैसे बहुत में पहले वापिस लिखे ना मगे धर्म है तो लपी हिरासे रहना मगे दहमाई ओबे जीवित है देखा कने तो एका क्वेन कोटा मगे दहमाई ओबे जीवित है देखा कने में एका क्वेन कोटा ओबे जीवित है इस मेरे पास अभी मेरे नहीं है शौक नहीं अभी कब दावत मेरे नहीं है मेरी जीवते ने बोलो ना कुछ रे काक दे मैं कथा करने शारीरिक नहीं मैं आध्यात्मिक मारने आ गया नहीं अभी आध्यात्मिक मारने का टाइम नहीं है अभी अभी रे दिन आध्यात्मिक जीवन है जीवित है सदात नहीं कबू जीवित है तो ये निशा मैं जीवित है अलुम वेन ने अभी अभी धर्म में पिहिटा सिटने मिनिस्ट वेन ने टोला निकाम निकाम पूजा वर गिल्ला वर ने गिदर शुद्ध पय करना प्रमाते अभी अभी दिव्यान वहाँ से याद रहते क्रियात्मक खेल अभी निखम निखम हिटेर निमी अभी जेसु एक मेघमन अन्नट जेसु के आदर तुल मेघमन अन्नट उन्वास आदर तेक् अभी एकट उन्वास बल तेक् अभी एक अभी उन्वास धर्म तुल पीटा सिट एम इंट बेरीना हे तम අපි කිතුනුවන් කියලා කියා නොගැනීම කිතුනුවෙක් කියලා කියනවා නම් උන්වහන්සේව අනුගාමී වෙන්න ඕන උන්වහන්සේගේ ධර්මයේ පිහිටා සිටින්නට ඕන දැන් ඊළඟ ප්‍රශ්නයක් අපිට මතු වෙනවා මගේ ධර්මයයි මගේ ජීවිතයයි මම කොහොමද එකක් කරගන්නේ කියලා මොකද ධර්මයේ තුල පිහිටා සිටිනවා කියන එක ලේසි නෑනේ ඒක තමයි උන්වහන්සේ අපිට වරප්‍රසාදයක් දීලා තියෙන්නේ ශුද්ධාත්මයන් උන්වහන්සේව දීලා තියෙන්නේ ගලාතිවරුන්ගේ ලිපියේ 5 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි 17 වෙනි 18 වෙනි 19 වෙනි වගන්තිවල ඉතාමත් ලස්සනයි ශුද්ධ පාවලුතුමා කියනවා අපිට මේ ධර්මයේ පිහිටා සිටින්නට අපිට ආධාර කරුවෙක් ඉන්නවා ජේසු අපිට දුන්නු ධර්මය තුළ අපි ක්‍රියාත්මක වෙන්නට අපිට ආධාර කරුවෙක් ඉන්නවා ඒ තමයි ආත්මයන් වහන්සේ
එතකොට ඒ නිසා තමයි ශිලෝ පාවලුතුමා කියන්නේ මේ අපිට පාපයෙන් බැහැරව ඉන්න එක. ඒ කියන්නේ දිවියන් වහන්සේත් එක්ක අකණ්ඩව සම්බන්ධතාවයක් රඳව ගන්න එක තියාගන්න එක අමාරු නෑ, ලේසි. කොහොමද ලේසි වෙන්නේ? ලේසි වෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේට අපේ ජීවිතේ ප්‍රමුඛ තැන මෙහෙයවීම අපි පවරනකොට. එනිසානේ ශුද්ධ පාවලුතුමා කියන්නේ ආත්මයන් වහන්සේටයි තෘෂ්ණාවටයි එකතන රැඳෙන්න බෑ. ආත්මයන් වහන්සේ තෘෂ්ණාවයි එකතන රැඳෙනකොට එතන තියෙන මහ ඝට්ටනයක්. ඒ නිසා ආත්මයන් වහන්සේ ඉන්න තැන තෘෂ්ණාව නැ, තෘෂ්ණාව තියෙන තැන ආත්මයන් වහන්සේ නැ. ඒක පැහැදිලි. එතකොට අපිට ජේසුගේ දහම තුල පිහිටා සිටින්නට, ජේසුගේ දහම තුල ක්‍රියාත්මක වෙන්නට ජේසුම අපිට ආධාරකරුවෙක්ව දීලා තියෙනවා. ජේසු හොඳටම දන්නවා ඔබට මට මේක තනියම කරන්න බෑ කියලා. ඔබයි මමයි දුර්වලයි කියලා. ඒ නිසා තමයි ශුද්ධ පාවුලුතුමා කියන්නේ when we come strong. මාව බලවත් කරන සමිදානන් තුල මට සියල්ලක්ම කරන්නට පුළුවන්. මම දුර්වල වෙනකොට තමයි මම ශක්ති සම්පන්න. මොකද because it is not I who live in me, it is the Lord who lives in me. Mama ne me mantula jeevath wenne mage swamiyanan mantula jeevath wenne pramathini obata mata me danena balaya me danena shaktiya me danena shantiya me danena suwaya unwahanse anugami wenne tola mage jeevithaye mata hari wedagath hari prabalai eka enisa api swamin wahanseth ekka හැම මොහොතකම ශක්තිමත් වෙමු, බලවත් වෙමු. උන්වහන්සේගේ ආදරය තුල අපි ක්‍රියාත්මක වෙමු. ජීවිතයේ හැම මොහොතකම උන්වහන්සේත් එක්ක අපි මේ යන ගමන තුල අපි යන්නට උත්සාහ කරමු. ලීසිරේ මන් දන්නෝ. ඒත් අපි උත්සාහ කරමු ප්‍රේමන්තේ. ඇත්තට මේ දවස්වල අපි මේ ධර්මයේ පිහිටා සිටින්නට අපි උත්සාහ කරමු. 1. ඔබට පීඩා කරන අය ඉන්නවනම් ඔවුන් වෙනුවෙන් එක මොහොතක්, එක දවසකට මොහොතක් දනින් වැටෙන්න අමතක කරන්න එපා. ඔවුන් වෙනුවෙන්, ඔබට පීඩා කරන අය වෙනුවෙන්, ඔබේ ජීවිතයට වින කරන අය වෙනුවෙන්, ඔබට හූනියම් කරන අය වෙනුවෙන්, ඔබට කොඩි වින කරන අය වෙනුවෙන්, ඔබට ප්‍රතික්ෂේප කරන අය වෙනුවෙන්, ඔබට නිന്ദා අපහාස කරන අය වෙනුවෙන්, ඔබගේ යහපතක් නොදකින අය වෙනුවෙන්, ඔබට ආවලාද කියන අය වෙනුවෙන් මොහතකට දනින් වැටෙන්නට අමතක කරන්නට එපා. මහපුදුමාකාර බලයක්, ශක්තියක් ඔබ අත්දකීවි. ඔවුන් වෙනුවෙන් ඔබ යාඥා කරනකොට අපිට පීඩා කරද්දී, අපිට කෑ ගහද්දී, අපිට බනිද්දී, අපිට පරුෂ වචන කියද්දී, අපිව මේ විදිහට අපේ ජීවිත දූෂණය කරද්දී අපිට පුළුවන් නම් ඔවුන් වෙනුවෙන් දනින් වැටෙන්නට අන්න ජේසු තුල ඔබ පරිපූර්ණ වෙමින් සැබෑ කිතුණුවෙක් වෙන අවස්ථාවක්. ඔබ සැබෑ කිතුණු දරුවෙක් වෙන අවස්ථාවක්. කරන්න පුළුවන් නම් හොඳයි. ඔබට දැනෙනකොට මේ මිනිස්යාමට වෛර කරනවා කියලා. එකම ගෙදර වෙන්න පුළුවන්. එකම ගෙදර වෙන්න පුළුවන්. ඔබේ ගෙදර, ඔබේ නිවස වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට දැනෙනකොට ඔබේ ගෙදර, ඔබේම කෙනා ඔබට වෛර කරනවා කියලා. ඔබ ආදරය කරන්න පටන් ගන්න. අමාරුයි, මන් දන්නවා. ඒත් පටන් ගන්න. එහෙම ආදරය කරනකොට ඔබට ආඩම්බර වෙන්න පුළුවන්. ඔබ කිතුණු අනුගාමිකයෙක් කියලා. මොකද සදාතන ජීවිතයට ඔබ පියමන් කරලා ඉවරයි. ඇතුළු වෙලා ඉවරයි. ඔබේ ජීවිතයේ සදාතනිකත්වය ඔබ අත්දකින කාලයක් බවට පත් වෙයි. සමහර වෙලාවට අවුරුදු ගණන්, මාස ගණන්, සති ගණන් අපි කතා නොකර තරහින් ඉන්නවා. සමාව දෙන්නට බැරුව අපිම දුක් විඳිනවා. සමාව දෙන්නට බැරුව අපිම ලෙඩ වෙනවා. සමාව දෙන්නට බැරුව. ඒ නිසා අද දවස ඔබ ස්වාමින් වහන්සේ ඉදිරියේ තනින් වැටෙන්න, සමාව දෙන්න. ඔබේ ජීවිතේ ඔබට දැඩි ලෙස වරදක් කරලා තියෙන මිනිස්සෙක් උදෙසා ඔබ සමාව දෙන්නට පෙළඹෙනකොට උන්වහන්සේගේ අත්‍යන්ත වූ ඒ ආදරයත් එක්ක අපේ ජීවිත අරගෙන යන්නට අපිට පුළුවන් වෙනවා. එනිසා ධර්මයේ පිහිටා සිටීම ජීවිතේ ඉතාමත් වැදගත් වෙනවා. මොකද ධර්මයේ පිහිටනකොට, ධහමේ පිහිටනකොට තමයි මගේ ජීවිතයයි ධහමයි එකක් වෙන්නේ. එනිසා ඔබේ ජීවිතයයි ඔබේ ධහමයි දෙකක් කරගන්න එපා. එය අපි
එකක් කරගමු. ආමෙන්. දහමේ පිහිටා සිටිනවා කියන්නේ ජීවිතය පිළිපදින්නට අපිට වචනය තුල ක්‍රියාත්මක වෙන්නට ඕනයි කියන එක. ජීවිත දහම අපි මොන දේ කරන්න ගියත් සමහර වෙලාවට හරීම අමාරු වෙනවා වචනේ පිහිටා සිටින්නට. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා ජොම්තුමාගේ ශේෂයේ 6 වෙනි පරිච්ඡේදයේ 68 වෙනි වගන්තියේ මං නිවැරදි නම් මා ඔබට වදාළ වචනය ස්ප්‍රීතුවද ජීවනයේද වේ කියලා. මා ඔබට වදාළ වචනය the words that I have spoken to you are spirits and life. ප්‍රමන්තේනි එනිසා වචනේ පිහිටා සිටින්නට අපිට ලැබෙන ස්ප්‍රීතුවේ බලයයි ඒ තුලින් ලැබෙන ජීවනයයි ලැබෙන්නේම වචනයෙන්. කොච්චර අමාරු වුණත් මේ වචනේ පිහිටා සිටීම ධර්මය ජීවත් කරවීමක්. එනිසා අපි වචනේ පිහිටමින් ධර්මය ජීවත් කරවන මිනිස් වෙන්නට බලය සවිය පිරිය ඉල්ලමු. Savia labadune mani.